කොහොමදමටම කාලෙකින් කියන්නේ සති 3කින් විතර වීඩියෝ එකක් දාන්න බැරි වුණා ඒකට සමා වෙන වීඩියෝ එකක් දැම්මේ නැත්තේ මමගේ වර්ක්ෂොප් එක අප්ග්‍රේඩ් කරන ගමන් ඉන්නේ ඒකට පොඩි කාලයක් යනවා සාමාන්‍ය සති දවස් 15ක් 20ක් වගේ කාලෙකින් පස්සේ එක දිගටම වීඩියෝ සීරීස් එකක් දාන්න පුළුවන් සහ මම ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන වීඩියෝ බ්ලොග්ස් වගේක් තියෙනවා ඒකයි එතකොට අපිට ඕගොල්ලන්ට අවශ්‍ය මොන හරි දෙයක් දැනගන්න ඕන නම් ඒවට ප්‍රශ්න ඔයගොල්ලෝ ගොඩාක් ප්‍රශ්න කරලා තියෙනවා ඒවට උත්තර දෙන්නත් ඕනේ එතකොට ඊළඟට ගොඩක් අය අහලා තිබ්බ වීඩියෝ එකක් තමයි බොඩි ෆිලර්ස් මොනවද මේ කැට්ලොයි කියන එක මොනවද කියන ඒ ගැන මම වෙනම සීරීස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ ඉස්සරහට අනිවාර්යයෙන් කරන්නම් මේ වීඩියෝ කරගන්න තියෙන ඉඩ ප්‍රශ්නේ නිසා තමයි පොඩ්ඩක් මේ ටිකේ එක මේ හෝල්ඩ් වෙලා තියෙන්නේ එතකොට ඒකට සම්පූර්ණ ඒකන මම සවිස්තරාත්මක වීඩියෝ එකක් දෙන්නම් බොඩි ෆිලර්ස් කියන්නේ මොනවාද මේ කැට්ලොයි කියන්නේ කුටි જાති මොනවාද ඒ හැම දෙයක් ගැනම අද මේ වීඩියෝ එක තියෙන්නේ පොඩි අන්බොක්සින් එකක් මේක මට පෞද්ගලික මම සාමාන්‍ය ටූල්ස් වලට ආස කෙනෙක් මම කියන්නේ අලුත් ටූල්ස් හැම එකම ටයිප් මේ ට්‍රයි කරන්න බලනවා ලංකාව ඇතුලේ නැත්තම් ගෙනල්ලා හරි ට්‍රයි කරන්න බලනවා මේක මට පෞද්ගලික මම ආසාවෙන් හිටපු එකක් සහ මට හිතෙනවා පේන්ට කෙනෙක් හරි වර්ක්ෂොප් එකක් කරන කෙනෙක් හරි පොඩ්ඩක් අප්ඩේට් වෙන්න කැමති කෙනෙක්ට මේ මම මේ දෙන කම්පැනි සමහරට ඔල්රෙඩි ඕගොල්ලෝ දන්නවා තියෙන මේ කම්පැනි එක මට මේක අලුත් ඒක නිසා තමයි මම මේ පොඩ්ඩක් ඕගලන්ට මම දැනට ගත්ත බඩු සෙට් එක සහ ඒගොල්ලෝ ගාව විශාල රේන්ජ් එකක් තියෙනවා ඒ කියන්නේ ඔටෝ බොඩි සම්බන්ධව සහ එක එක මෙකැනිකල් සම්බන්ධ ටූල්ස් වලට ලොකු රේන්ජ් එකක් ඒගොල්ලන් තියෙනවා මම මේ කියන්නේ ඔටෝ රීෆිනිෂ් වලට සම්බන්ධ පේන්ට කෙනෙක්ට අවශ්‍ය මූලික දේවල් ටිකක් තමයි මම මේ ඕඩර් කරලා තියෙන්නේ මම ඒ ටික අන්බොක්සින් කරන්න හදන්නේ මම මේ කම්පැනිියත් කියන්නම් ඒගොල්ලන් කන්ටැක්ට් නම්බර් දෙන්න මේක ඒගොල්ලෝ ඇත්තටම මම කියන්නේ ලංකාවේ ඇතුලේ පේන්ට කෙනෙක්ට ඕනේ බඩු වල සෑහෙන්න ප්‍රමාණයක් ඒගොල්ලෝ ගාව තියෙනවා කාට හරි අවශ්‍ය නම් මේ දේවල් ට්‍රයි කරලා බලන්න පුළුවන් ඒගොල්ලෝ ගාව තියෙනවා පැනල් ස්ටෑන්ඩ් තියෙනවා එතකොට ස්ටෑන්ඩ් වර්ග ගොඩාක් තියෙනවා අපිට හුඩ් එකක් ඕන නම් රොටේට් කරලා ගන්න රොටේටබල් ස්ටෑන්ඩ් තියෙනවා එතකොට බම්පර් රැක්ස් තියෙනවා හෙවි ඩියුටි බම්පර් රැක්ස් තියෙනවා එතකොට පේන් ගන් හෝල්ඩර්ස් තියෙනවා පේන් ගන් ෆිල්ටර් එකත් එක්ක තියෙන හෝල්ඩර් මම ඒක මම ඕඩර් කරලා තිනේක මේ පෙන්වන්න පුළුවන් එතකොට ඒගොල්ලෝ ගාව තියෙන පේන් බූත් වලට ඕනේ මැටීරියල් සෑහෙන්න ප්‍රමාණයක් එතකොට අලුත් ඒගොල්ලෝ ගාව තියෙන හොඳ බොඩි ෆිලර්ස් හොඳ සෑහෙන ලොකු රේන්ජ් එකක් ඒගොල්ලෝ ගාව තියෙනවා මට මේ ටික එව්වේ මම ඒක නවත් ලියාගත්තා මතක නැති වෙයි කියලා Wheelmasters Auto Refinish කියලා කඩුවල තියෙන්නේ ඕන කෙනෙක්ට යන්න පුළුවන් ගිහිල්ලත් ඒගොල්ලෙන් ගන්න පුළුවන් හොඳම දේ තමයි ඒගොල්ලෝ ගෙදෙට්ටම ඩිලිවර් කරනවා කිසිම ඩවුට් එකක් තියාගන්න එපා ගෙදෙට්ටම ඩිලිවර් කරනවා හරි හරි ෆ්‍රෙන්ඩ්ලි කස්ටමර් සර්විස් එකක් තියෙන්නේ සහ මම ඔයාලට යටි කන්ටැක්ට් නම්බර් එකක් දාලා තියෙනවා උඹලෝ කතා කරලා බලන්න උඹලන්ට ඕනේ රේන්ජ් එක ලොකු ඩිස්කවුන්ට් වලට ගන්න පුළුවන් හිතාගන්න බැරි ඩිස්කවුන්ට් වලට එහෙනම් අපි මුලින් මේ බොක්ස් එකේ තියෙන ටික බලමු ඊට පස්සේ මේ තියෙන්නේ පැනල් ස්ටෑන්ඩ් එකක් මට අවශ්‍ය වෙලා තියෙන පැනල් ස්ටෑන්ඩ් එකක් ඒක පස්සේ මේව කරගමු අපි දැන් මේ බොක්ස් එකේ තියෙන ටික මොනවද කියලා බලලිමු මම ඔල්රෙඩි මේක අන්බොක්සින් කරලා තියෙන්නේ එතකොට පැකේජ් එක බලා ගන්න ඕන නිසා අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අපිට තියෙනවා මෙතන ටිනර් බෝතල් දෙකක්. ඒ කියන්නේ මේ ටිනර් බෝටල්ස් මම කියන්න ඔයගලට මේ වාසිය මොකද්ද කියලා මම ඒක අනිවාර්යෙන් ඩිස්ක්‍රයිබ් කරලා කියන්න. ඊට පස්සේ අපිට තියෙනවා පේන් ගන් හෝල්ඩර්ස්. මේක වෝල් මවුන්ට් පේන් ගන් හෝල්ඩර්ස්. මේක අපිට රැක් එකක තුනක් ටයි කරන්න පුළුවන්. තියෙන්නේ මැටි ටියුම් බොක්ස් එක. මේ තියෙන ටේබල් ගන් හෝල්ඩ් එකක් මට පේන ඇති මේ තියෙන ටේබල් ගන් හෝල්ඩ් එක මේක ඇස්සි කතා කරන්න මේ තියෙන්නේ වෝල් මවුන්ට් එක يعني අපි පේන් ගන් හෝල්ඩර්ස් වෝල් මවුන්ට් කරන එක ගන් එක තියාගන්න තැනක්
නැතුව සෑහෙන දුක් විඳිනවා කියලා මම දන්නවා වැටෙනවා පෙරලෙනවා ස්ටෝ කරලා තියන්න බෑ මේක අපිට කවර් එකේ වුණත් අපිට හයි කරන්න පුළුවන් නැත්නම් බෝල් එකට වුණත් පුළුවන් මේ තියෙන්නේ ඒ ටික දැකලත් ඇති සමහර ගොඩක් අය දැකලත් ඇති ගන්න දණක් නැතිව වයින්තර ප්‍රශ්නයක් වෙලා ඇති ගොඩක් අයට හරි පොඩි ගාණක් වෙන්නේ මේ මේක වෝල් මවුන්ට් හෝල් ගන් හෝල්ඩර්ස් මේ ඉන මොඩල් වල මේ දෙක හරි ඒ කියන්නේ මම මේ මේවත් දෙකක් ගත්තේ අපිට ගන් එක හොදද්දි ගන් එක ක්ලීන් කරද්දි අනිවාර්යෙන් ලන්න හොඳට පැහැදිලිව ගන් එක ක්ලීන් කරනවා නම් අපිට විශාල ටිනර් ප්‍රමාණයක් ගන්න ඒ කියන්නේ අපි ඒ ගන්න එක හොදන ටිනර් නම් ඕගොල්ලෝ පේන් කරන්න පාවිච්චි කරන්න එපා එච්චර චීප් වෙන්න එපා ඒක හරි වැරදි වැඩක් ඒ කියන්නේ ඒ රිඩියුස් එක සෙට් වෙන්නේ නැහැ දැන් අපි ගන්න එක හොදනකොට අපිට ගොඩාක් ටිනර්ස් හරි තමයි හැටි අපිට ඒක සෑහෙන අඩු කරන්න පුළුවන් අපිට ගන්න එක සෙපරේට් ගැලෙවුවට පස්සේ අපිට මේකෙන් ඕනේ තරමට දැන් මේක ස්කොයිස් ඒ කියන්නේ මිරිකුවට පස්සේ මේකෙන් අපිට ටිනර්ස් පල්ලෙහාට එන ඒක හරි ලයින් එකකින් යන නිසා අපිට හරි ලේසියෙන් ක්ලීන් කරගන්න පුළුවන් අනිවාර්යෙන් පේන්ට් කෙනෙක් නම් ඕගොල්ලෝ ගාව මේකක් මේකට ඕගොල්ලන්ගේ ගන්න එක හොදන ටිනර්ස් ටික දාගන්න ඇත්තටම ඕගොල්ලන් ටිනර්ස් යන ප්‍රමාණය ගොඩාක් ඉතුරු කරගන්න පුළුවන් මම දන්නවා ගොඩාක් යනවා ඒ කියන්නේ පේන් කරනවා වඩා ටිනර් යන්නේ ගොඩක් වෙලාවට හොදන්න තමයි ගන්න එක හොදන්න ගන්න එකට ආදරේ කෙනෙක් නම් එයාට අනිවාර්යෙන් මේක සූට් වෙනවා හොඳට මතක තියාගන්න මේක මම තව එකක් අරන් තියෙන්නේ ඒක මම ගන්නෙ මම සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි ඕන කෙනෙක්ට ඒක පුළුවන් පේන්ට් මික්ස් කරන තරම පේන්ට් මික්ස් කරන රිඩියුස් එක තියෙනවා නම් ඒ රිඩියුස් එකත් මේකට දාගන්න හැබැයි මාරු කරගන්න එපා මේ දෙක එක්ක ලේබල් දෙකක් කරගන්න අපිට සමහර තැන් එනවා පේන්ට් එක කරගෙන යනකොට හරි සමහර මික්ස් කරගෙන යනකොට හරි රේෂියෝ එක චුට්ටක් එහෙම එහෙ වුණාට පස්සේ පේන්ට් එක මික්ස් කරද්දී අපිට තේරෙනවා තික්නස් එක මේ පේන්ට් එකේ වැඩි. එතකොට අපි ගන් එකෙන් ස්ප්‍රේ කරනකොටත් අපිට තේරෙනවා ටෙස්ට් පැනල් එකක් ගන්නකොට සමහර වෙලාවලට ස්මූත් ඒ කියන්නේ ස්මූත් යන්නේ නැහැ. ඒ කියන්නේ අපිට තේරෙනවා පේන්ට් එකේ තික්නස් එක වැඩි කියලා. ඒක ඝනකම් වැඩි. එතකොට ගොඩක් අය කරන්නේ ටක් ගාලා තින බෝතලේ ලොකු දැන් ගැලුම් අපි හිතමුකෝ 3 ලීටර් හයිපෙක් එකේ මම යූස් කරන්නේ 3 ලීටර් ගැලුම් එක. එතකොට සෝරි ගැලුම් එක නෙමෙයි සෝරි 3 ලීටර් කෑන් එක. 3 ලීටර් කෑන් එකක් අපිට ගොඩක් වෙලාවට පොඩි ප්‍රමාණයක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිලිලීටර් 10ක් 20ක් වගේ ලොකු මේ කෑන් එකකින් දාන්න ගියොත් එහෙම තින ලොකු ප්‍රමාණයක් ඒක රිඩියුස් ලොකු ප්‍රමාණයක් අපතේ යනවා. එන්නේ එක වලක්ව ගන්න හැම වෙලාවෙම බෝත් ඔයාලා මේ අනිත්වා මේ බෝතලයකට දාලා මේක හැම වෙලාවෙම ලේබල් එකක් අලව ගන්න ඕගොල්ලන්ගේ මේක පේන්ට් මික්ස් කරන රිඩියුස් එක හෝ තින එක කියලා මේක නැත්තම් පටල ගන්න එපා නැත්නම් අපරාධයක් වෙයි. හරි ලේසියෙන් අපිට ඕනේ ගන්න එකට උනත් හරි ලේසියෙන් පොඩ්ඩක් දාගන්න පුළුවන්. එතකොට මේකත් අනිවාර්යෙන් පේන්ට් එකනට මේ දේවල් ටික අනිවාර්යෙන් කාටවත් පෙන්වන්න නෙමෙයි මේක තමන්ගේ පාවිච්චියට හරි වැදගත් දෙයක්. මේ වෝල් මවුන්ට් ගැන කියන්න දෙයක් නැහැ. වෝල් මවුන්ට් දන්නවනේ පිටියකට හරි නැත්නම් ඕගොල්ලෝ ස්ටෝ කරන කබඩ් එකකට හරි ගන් එක තියාගන්න තැනක් නැත්නම් ගන් එක හැම වෙලාවෙම එල්ලලා තියාගන්න ලේසි වෙන්න තමයි. මෙන්න මේ විදිහට මේකෙන් මෙතෙන්ට හිර වෙනවා. මේ වෝල් මවුන්ට් කරාට පස්සේ හරි ලේසි. මේක ඊළඟට මේ තමයි ප්‍රධාන ටූල් එකක්. සමහර අය මේක දැකලා ඇති පිටරටවල් වල නම් අනිවාර්යෙන් දැකලා සමහර ගාව මේක හදාගෙන ඇත්තේ සමහර ගාව කට්ටි දාවත් ඇති. හැබැයි මම මේ පෙන්වන්නේ දැකපු නැති අයට. මේ තමයි අපි පේන්ට් කරන තැන අපි හැම වෙලාවෙම තියාගන්න අපි සාමාන්‍යයෙන් තියාගෙන ඉන්න පේන්ට් කරන අපි පේන්ට් බූත් එකක් ගත්තා තියෙනවා ස්ටෝරේජ් ඒරියා එකක්. ඒ කියන්නේ ඒකේ තමයි අපේ වැඩිපුර පේන්ට් ඒ කියන්නේ මික්ස් කරපු පේන්ට් ටික. එතකොට සමහර අයගේ රිඩියුසර්ස් තියෙනවා. එන්නේ ඒ වගේ දේවල් ටික ගබඩා කරලා ඒ කියන්නේ අයිනක තියෙනවා. එතකොට මොකද අපි ටක් දාලා දාගන්න පුළුවන්. මෙන්න මේ වගේ රිඩියුසර් බෝතලයක් තියලා තියන්නේ ඒ වගේ අයිනක් හදාගෙන පේන්ට් කරන තැන
එතන ඩස්ට් එක වදින්න තියන්න එපා ඒ එක්සෝස් ෆෑන් එකට පොඩ්ඩක් එහෙන් තියාගන්න ඔයගලගේ අවුට්පුට් එක තියෙන එක්සෝස් එක තියෙන පැත්තෙන් එතකොට එතන ඩස්ට් එක යන්නේ නැහැ ඒ වගේ තැනට අනිවාර්යෙන් තියෙන්න ඕනේ තැනක් එකක් තමයි මේක මේක තියාගන්න පුළුවන් ඔයගලන්ට පේන්ට් මික්ස් කරන පික්සින් රූම් එකේ ඔයා ගන්න එක එතනින් නම් ඔයගොල්ලෝ මේ ෆිල් කරගන්නේ එතෙන්ටත් ගෙනියන්න පුළුවන් මේකේ තියෙන වටිනාකම තමයි ඕගොල්ලන්ට ඔයගොල්ලෝ අත්දැකීමක් තියෙනවනම් ස්ට්‍රේන් එකක් මේකට දාන එක يعني තින්ත පෙරන බොට්ටක් දානකොට සමහර අය බොට්ට දානවා මෙන්න මෙතන කප් එකට කප් එක උඩට දැම්මට පස්සේ අනිවාර්යෙන් සමහර තැන්වල දැන් මේක මිලිලීටර 600ක් නේ මිලිලීටර 600ක් ෆිල් කරගෙන පේන්ට් කරනකොට සමහර අයට අත්දැකීම් ඇති මෙහෙම බේරෙනවා ඒක වෙන්න පුළුවන් මේකට ස්ට්‍රේන් එක දැම්මට පස්සේ අනිවාර්යෙන් පේන්ට් මික්ස් කරපු එක මේ කෑන් එකෙන් හරි මික්සින් පොට් එකෙන් හරි මේකට දානකොට අනිවාර්යයෙන් වැඩිපුර ප්‍රමාණය ලීක් මේ එළියට පයින්න මොකද ස්ට්‍රේන් එක මේක වට නිසා අපිට සීමාව හොයාගන්නට ඒකට තමයි මේක තියෙන්නේ අපිට ස්ට්‍රේන් එක මේක උඩට තියලා පේන්ට් එක මෙතනින් පල්ලෙහාට දාන්න ඕනේ එතකොට අපිට පේනවා මේක පිරෙන විදිය මේක මේක පර්සනලි මා කෙනෙක්ට කැමති නම් ගන්න පුළුවන් නම් මේක කියන්නේ නැහැ පේන්ට් කෙනෙක්ට අනිවාර්යෙන් අනිවාර්යෙන් ඕනේ මගේ නම් යෝජනාව අනිවාර්යෙන් ඕනේ තමන්ගේ කැමැත්ත අනුව තමයි ඒක තීරණය වෙන්නේ. නමුත් මේ වගේ එකක් තියෙන එක පේන්ට් එක අහක යන්නේ නැතුව හරි ඒ කියන්නේ ඩර්ටි ජොබ් එක අපේ අද්දක හැම වෙලාවෙම පේන්ට් වලින් විනාශ කරගන්න නැතුව අද්දක විනාශ වෙනවා අනිවාර්යෙන් ග්ලව්ස් දෙකක් දාගන්න. ඒක වෙන මොකක්දන්දරයක් ග්ලව් එකක් දාන්න ඕනේ පේන්ට් කෙනෙක් නම්. මේ මේකෙදි වටිනාකම තියෙන්නේ පේන්ට් එහෙම එහෙ වැටෙන්නේ නැහැ පේන්ට් එකක් ලොකු ගන්න. එතකොට රිඩියුසර් ප්‍රමාණයක් වුණත් හරි ලොකු ගාණක් හරි රිඩියුස් එකක්. ඒ ටිනර් නෙමෙයි මං කියන්නේ ගන්න එක හොඳ ටිනර් එක නෙමෙයි. රිඩියුස් එකක් අය ගන්නවා ලොකු ගාණක්. අපි ක්ලියර් කෝට් එකක් ගන්නකොට උනත් ක්ලියර් එක මික්ස් කරලා ඒක අහක් නියොත් එහෙම හරි අපරාධයක් පොඩි ප්‍රමාණයක් හරි මේ වගේ ක්‍රයිසිස් එකක් තියෙන වෙලාවක. ඒක නිසා හැම වෙලාවෙම මේ වගේ ස්ට්‍රේන් එකක් තියෙන හෝල්ඩ් එකක් පාවිච්චි ඕගොල්ලෝ ගාව වෙන මෙතඩ්ස් ඇති ඕගොල්ලෝ හදාගත්ත. ඕගොල්ලන්ට මේක හදාගන්නත් පුළුවන් ඇති. කමක් නැහැ. කොහොම හරි කමක් නැහැ. හදා ගන්නට වඩා ගන්න එක ලේසියි කියලා හිතන කෙනෙක්ට තමයි මම මේ රෙකමන්ඩ් කරන්නේ. නැවත මතක් කරනවා Wheel Masters Auto Refinish කියන එක. Auto Refinish කියන කම්පැනි එක. Wheel Masters Auto Refinish කියන කම්පැනි එක. ඒක කඩුවෙල තමයි බේස් වෙලා තියෙන්නේ. ඔබ මම යටින් අනිවාර්යෙන් කන්ටැක්ට් නම්බර් එකක් දාන්න. ලොකේෂන් පින් එකක් මට දාන්න පුළුවන් වෙයි. ඔයාලා කතා කරන්න ඔයාලට ඕන ගොඩාක් රේන්ජස් ඒගොල්ලෝ ගාව තියෙනවා බඩු. මේ තමයි මම ගත්ත පොඩි එක. අපි ස්ටෑන්ඩ් එක අන්බොක්ස් කරලා බලමු. මම තාම මේක මේ ඇල්වේවත් නැහැ කොහොම තියෙනවද දන්නෙත් නැහැ කැඩලා දන්නෙත් නැහැ. මේ අපි ඒක අන්බොක්ස් කරලා බලමු. දැනට මේ ටික තමයි මම දැන්ට මේ වගේ තව ගොඩක් දේවල් තියෙනවා ඕඩර් කරන්න. මට මේ ටික පෙන්වන්න ඕනේ මේ මූලික දේවල් කෙනෙක්ට සෑහෙන්න ඒ කියන්නේ පේන්ට් කෙනෙක්ට සෑහෙන්න වටිනවා මේ වගේ දේවල් හරි පොඩි දේවල් තමයි. නමුත් පේන්ට් කෙනෙක් කියන එක තමන්ගේ වෘත්තියට ඇත්තටම ආදරය කරන කෙනෙක්. ඒ කියන්නේ කරන්න දෙයක් නැතිවම පේන්ට් කෙනෙක් වෙන එක නෙමෙයි. තමන්ගේ කැපවීමෙන් හරි ආසාවෙන් පේන්ට් කෙනෙක්ට මේ දේවල් හරි පර්සනලි වැදගත් වෙන ටූල්ස්. ඒකයි මම ඔයාලට පෙන්නන්නේ. අපි ඊළඟට අනිත් එකත් මේ ටික අස් කරගෙන බම්පර් එකක් මේව කරලා මේ අන්බොක්ස් කරලා හයි කරලා බලමු. ඒක ඇත්තටම අපිට සූට් වෙනවා. මේ ගනම් පොයි පොඩක් මරයි. මේ දැනට අපි ස්පෙක් කඩාගෙන ඉවර වෙලා එළියට අරගෙන මේසෙන් අයින් කරලා ස්ටෑන්ඩ් එක හයි කරගමු. संपूर्ण रजिस्ट्रेशन करी अलुते रीप्लेस නැත්තම් දොරත් එල්ලගෙන කරන්න අමාරු වෙන ඒක හරියට පේන්ට් වෙන්නේ නැහනේ. ඒකත් මේ වගේ එක මේ දොර වෙනම පේන්ට් කරන ගමන් ඩෝ ජෑම් එක පේන්ට් කරන්න නැත්තම් රෙජිස්ට්‍රේෂන් එකක් කරනකොට මුළු වාහනේමයි දොරවල් හතරයි
ගලවලක පාර පේන්ට් කරන්න හරි වටින දේවල් මේවා එක පර්සනලි ගන්න ඒ කියන්නේ පර්සනලි පේන්ට් කෙනෙක් බොඩි ෂොප් එකක් කරන කෙනෙක් මේක පර්සනලි ගන්න උගලන්ට ඔය බැරල් උඩ තියාගෙන ඉල්ලගෙන එහෙම දේවල් කරන්න ඕනේ නැහැ මේ හැම දෙයකටම තියෙනවා ටූල්ස් මේ තියෙන ඒවා මම පාවිච්චි කරන්න මාර ලේසි මේ ටික හයි කරලා ඉවර වෙලා මම ඔයාලට පෙන් ස්ටෑන්ඩ් එක පෙන්නන්නම් කොහොමද තියෙන්නේ මේ තමයි මම දැනට ඕඩර් කරපු ටූල් සෙට් එක මේ තියෙන්නේ පැනල් ස්ටෑන්ඩ් එකක් මේක මම ක්ලෝස් අප් පෙන්නන්නම් මේ හැම එකක්ම ඇඩ්ජස්ටබල් මේකේ සමහර ඒවා උස් පහත් කරන්න පුළුවන් පොඩි පොඩි කෑලි එල්ල ගන්න පුළුවන් තව මෙතනින් ගොඩාක් හීට් එක උස් කරන්න පුළුවන් මේ හැම එකක්ම ඇඩ්ජස්ටබල් මෙතන මේ ඉන්න ඇති හින්දා මම මේ පොඩියට මම මේක තාම දාලා මේ හරි විදියට ස්ටඩි තද කරලමුකුත් නැහැ මම මේ ටක් ගාලා මේක මේව කරගත්තේ මේ හයි කරගත්තේ මේ හැම එකක්ම ඇඩ්ජස්ටබල් අපිට දොරවල් හැම එකක්ම ඕනේ තැන් වලින් දාලා අපිට අපි මොනා හරි හිර කර ගන්න පුළුවන් මේ හැම එකම ඩෝ මවුන්ට්ස් වල තියෙන්නේ මෙතනනොත් අපිට ඕනනම් මේ ඩික් මේ මේජස් කර ගන්න පුළුවන් උස පහත හැමදේම හරි ලේසි මේවත් එක්ක වැඩ කරන එක නැවත වතාවක් මේ මට කියන්න තියෙන්නේ මේක පර්සනලි ගන්න ඒ කියන්නේ පර්සනලි ප්‍රොෆෙෂනල් පේන්ට් කරන්න ආස මම පේන්ට් කෙනෙක් කියන කැරියර් එකට කැමති ඒක ඒකට ඒකට කමිට්මන්ට් එකක් දෙන්න කැමති එහෙම කෙනෙක්ට විතරයි මම මේ වීඩියෝ ගෙනාවේ මොකද මේක මම පර්සනලි කැමති මේවා ටික මම හරි කැමති ටූල්ස් වලට ඒක නිසා මම ගෙන්නුවේ මේ මං කාලයක් තිස්සේ මේ දේවල් හෙව්වා ලංකාව ඇතුලේ ගන්න මට හම්බුනේ නැහැ මීට කලින් කට්ටියට හම්බෙලා ඇති නමුත් මට හම්බුනේ නැහැ නමුත් මං කියන්නේ මං වගේම නොදැනුවත් කමින් ඉන්න පිරිසක් ඉන්නවා නම් එයාලට පහසුවක් වෙන්න තමයි මම මේක මේ වීඩියෝ ගෙනාවේ මම තව ඉස්සරහට අලුතෙන් ගෙන ටූල්ස් හැම එකක්ම ඔයගොල්ලන්ට පෙන්නන්න මම නැවත ෂවුට් අවුට් එකක් දෙන්නම් ඔයගොල්ලෝ කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකෙන් ගන්න ඒගොල්ලන්ට කතා කරන්න මම කන්ටැක්ට් නම්බර් එකක් යට දාලා තිනවා ඒගොල්ලෝ හරිම ෆ්‍රෙන්ඩ්ලි මම නැවත වතාවක් කියනවා ඔයගොල්ලන්ට ඩිලිවර් කරගන්න පුළුවන් ලංකාවේ කොහේ තැනක හිටියත් ඒගොල්ලන්ට කතා කරලා මේ ලොකු ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන් මේ ඒගොල්ලන් ගාව මාර වේරියේෂන් එකක් තියෙනවා ඒ ගොඩාක් බඩු තියෙනවා ඔයාලට ගන්න වෙන ගන්න ඒගොල්ලන්ගේ මොනවද තියෙන්නේ කියලා ඒකට ඔයාලට අවශ්‍ය දේවල් මීට අමතරව සෑහෙන ප්‍රමාණයක් තියෙනවා මම ඉස්සරහටත් ඒගොල්ලන්ගේ දේවල් ටික කරන් මේ ගන්න තියෙනවා මට ගොඩාක් බඩු එතකොටත් මම ඔයාලට පෙන්නනම් මෙන්න මේ දේවල් කියලා නැවතවතාවක් මතක් කරනවා Wheel Masters Auto Refinish කියන කම්පැනි එක කඩුවෙල තියෙන්නේ මම ආපහු මේ ඒගොල්ලන් යටින් මම ඩිස්ක්‍රිප්ෂන් එක අනිවාර්යෙන් ඒගොල්ලන්ට ඇක්සස් වෙන්න පුළුවන් ලින්ක් එකක් ෆෝන් නම්බර් එකක් හැම එකම දාන්න මේ පැනල් ස්ටෑන්ඩ් එක මේ තියෙන්නේ ටින බෝඩ් මේ බොටල්ස් මම මේ හැම එකම ඔයගොල්ලන්ට කලිනුත් කිව්වා මේ හැම එකේම වාසි මොනවාද කියලා මේ ටික තමයි මට පෙන්නන්න ඕනේ මේක පොඩි වීඩියෝ එකක් ඒ කියන්නේ මේක ඇත්තටම මම දන්නේ නැහැ හැමෝටම මේක වැදගත් වෙයිද කියලා නමුත් පර්සනලි පේන්ට් කෙනෙක් හරි වර්ක්ෂොප් එකක් හරි ක්වොලිටි එකට මේන්ටේන් කරන්න ඕන කෙනෙක්ට පර්සනලි අත්‍යවශ්‍ය දේවල් ටික තමයි මේ පොඩි දේවල් ටික මම තව ඉස්සරහට ගේන තව චූටි දේවලුත් තියෙනවා පේන්ට් කෙනෙක් ඉදිරියට තියාගන්න ඕනි දේවල් හැමදේම එහෙනම් ඉස්සරහට මට තව ටික දවසකින් මම සම්පූර්ණ වර්ක්ෂොප් එකේ ටූ එකක් ගේන්න මම වර්ක්ෂොප් එක හදාගත්ත විදිහ වර්ක්ෂොප් එකේ දැන් තත්ත්වය කොහොමද කියලා ඉස්සරහට ගේන්න තියෙන වීඩියෝ එකක් බොඩි ෆිලර්ස් කැටලොයි බොඩි ෆිලර්ස් නැත්තම් කැටලොයි එතකොට පුටි ඒ මොනවාද කියන වීඩියෝ එක මම ඉස්සරහට අරන් එන්න පොඩි ටයිම් එකක්යි අතට එන්නම් මම වීඩියෝ එක විතරින් ඉවර කරන්න channel එක subscribe කරන්න මම මගේ socials තියෙනවා මම ඒවා link පල්ලෙහා දාලා තියෙනවා ඕනේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඔගොල්ලෝ දන්න දේවල් යටින් කමෙන්ට් කරගෙන යන්න නැවත වතාවක් කියනවා මේක හැමෝම දන්න දෙයක් දන්න දේවල් නැහැ හැමෝම එකද ඒ කියන්නේ දවස ගානේ අපි දේවල් ඉගෙන ගන්න ඕනේ තව කෙනෙක්ට දන්න දෙයක් ෂෙයා කරන්න මමත් ඔයගොල්ලන්ගෙන් දේවල් ඉගෙන ගන්නවා පොඩි හරි ඔයගොල්ලන්ට මගෙන් පොඩි හරි උදව්වක් වුණා නම් එච්චරයි මට වෙන්න ඕනේ හරි එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරනවා thank you very much